මුල පක්ෂයේ විනය නීති කඩලා යන්න එපා කියලා මධ්‍යමක රසභාව තීන්දුව අරගෙන තියෙද්දි මේගොල්ලෝ ආණ්ඩුවට ගිහිල්ලා හේත්තු වෙලා ඇමතිගම් අරගෙන එතනින් තමයි මේ අර්බුදේ ජනාධිපති ඡන්දේ එනකොට මේගොල්ලෝ උත්සාහ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඔක්කොම ආණ්ඩුවට ගැට ගන්න. මේක තමයි මේකේ තියෙන දේශපාලන කුමන්ත්‍රණය. ඒක නිසා මේ බොරු කියන්න එපා. තමුන්නාංශයලා මේ කියන දේවල් දැන් මේ කියනවා මේ මම කියලා නැහැ කියලා. දැන් මේ පත්‍රයේ මේ කියලා තියෙන එක අමරවීර ඇමතිතුමා. එහෙමනම් ඔබතුමා මේකට ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන මම මෙහෙම එකක් කියලා නැහැ කියලා. එතකොට දැන් මේ පක්ෂය විනාශ වුණේ අපි ආණ්ඩුවට යාම නිසා නෙමෙයි. 2015 දී අපේ විධායක සභාවේදී මහින්ද රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයා විදිහට යෝජනා කරලා අප්ප කාලා පක්ෂේ පාවදලා යෑම තමයි මේ පක්ෂේ විනාශයට පළවෙනිම හේතුව. මේ ඇමතිවරු දෙන්න සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කරන්නේ. මේගොල්ල ආණ්ඩුවට ගිහිල්ලා එපා කියද්දි එතන ඉඳලා ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ඇමතිකම් අරගෙන ඒ කරපු විනාශය තමයි මේ දිගටම වෙන්නේ. දැන් ඒගොල්ලෝ කියනවා දායසිරි මහත්තයා ගැන. අවසන් කරන්න මේ ඕගොල්ලන් ගියා පක්ෂයේ අනුමැතියෙන්ද ගියේ? ඒක නිසා මම විශේෂයෙන් කියන්නට ඕන මේ කරපු ප්‍රකාශ මේ ඇමතිවරු දෙන්න සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කරන්නේ. මේගොල්ල ආණ්ඩුවට ගිහිල්ලා එපා කියද්දි එතන ඉඳලා ආණ්ඩුවත් ශේෂ්ත්‍රය සම්බන්ධව කතා කරනා වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පිළිබඳව කතා කරන විට මම බොහොම පැහැදිලිව දන්නා දෙයක් තමයි මේ රටේ ඉතාමත් දූෂිත ආයතනයක් තමයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියලා කියන්නේ. කිසියම්ම රජයකට පාලනය කිරීමට නොහැකි ආකාරයට ඉතාමත්ම මාධ්‍ය ප්‍රධානීන් හා සමාගම් සමග ඔවුන් කරන ගනුදෙනු අපි දන්නවා. මේ පිළිබඳව මම මගේ යටතේත් මේ ආයතන තිබුණු නිසා දන්නවා පාලනය කළ නොහැකි තත්ත්වයක තිබෙන්නේ. ඒක නිසා මේ සම්බන්ධයෙන් මේ ආයතන දූෂණයෙන් වංචාවෙන් තොර ආයතන කිරීම සඳහා කටයුතු කිරීම මේ වන නීති සම්පාදනය කිරීම ඉතාමත් වැදගත්. ඒත් එක්කම කියන්නට ඕනෑ නීති ශේෂ්‍රයේ අධිකරණ ශේෂ්‍රය පිළිබඳව කතා කරන විට අද අපි ඉතාමත් ගරු කරනවා අධිකරණයට. නමුත් අධිකරණය දෙන තීන්දු ක්‍රියාත්මක කිරීමේදී ඒ තීන්දු ක්‍රියාත්මක නොකිරීමට අද විශේෂයෙන්ම පොලිසිය මැදිහත් වෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබෙන අර්බුදයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආණ්ඩුවේ ඉන්න කීප දෙනෙක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඒ අත්පත් කරගෙන පොලිසියට අපි පැමිණිලි දාපුවාම දවස් 23කට පස්සේ තමයි පොලිසියාවේ පරීක්ෂණයට. දැන් පසුගියදා දයාසිරි ජයශේකර මන්ත්‍රීතුමාට පක්ෂයේ ලේකම් ධුරයේ නැවත වැඩ කරන්න දුන්න අවස්ථාවේ එදා පොලිසියේ 3-400ක් බැටන් පොලු ප්‍රහාරක කණ්ඩායම් ඒ වගේම තියර් ගෑස් ඒ වගේම වතුර බවුසර් මේ ඔක්කොමත් එක්ක ඇවිල්ලා පක්ෂ මූලස්ථානයේ ළඟ මේ අධිකරණයෙන් දුන්න තීන්දුව අනුව දයාසිරි ජයශේකර මන්ත්‍රීතුමාට ඇතුළට යන්න නොදීම ඒක අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකිරීමට පොලිසිය කටයුතු කිරීම මොනතරම් ඒක අධිකරණයට කරන අපහාසයක්ද ඒ වගේම අධිකරණයෙන් දෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමට පොලිසිය නැත්නම් ඒ විදිහට රජය මැදිහත් වීම කොතෙක් දුරට වැරද්දක්ද කියන එක මම මේ කරු සභාවේදී අදහනවා. දේශපාලන පක්ෂයක අර්බුද ඇතිවීම මේ රටේ අලුත් දෙයක් නෙවෙයි. අද ඊයේ කාරණයක් නෙවෙයි සෑම පක්ෂවලම. නමුත් ඒ ඇතිවන අර්බුද ඒ පක්ෂවලට විසඳා ගන්නට නොදී සම්පූර්ණයෙන්ම රාජ්‍ය මැදිහත් වීම තුල මේ කරන කටයුතු අපි පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා, හෙලා දකිනවා. ඒ වගේම ඉතාමත්ම
පිළිකුල් සහගතයි. ඒ නිසා මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා විශේෂයෙන්ම අපේ පක්ෂය තුළ තිබෙන ප්‍රශ්න රජයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ කරන දේවල් අධිකරණයට උඩින් ගිහිල්ලා පොලිසිය දැමීම කොතෙක් දුරට සාධාරණද කියන එක මේ රටේ ජනතාවගේ හෙර සාක්ෂි තුළ තියෙන කාරණයක්. ඒ වගේම කියන්නට ඕනේ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් මේ සභාවේ ඉන්න පෞගිය දවසක මාධ්‍යයට ප්‍රකාශයක් කළා. මෛත්‍රීගේ නැවතීම අංගඩින් හෝ වැලිකඩින් කියලා. එහෙමනම් වැලිකඩ කියලා කියන්නේ අධිකරණයෙන් තමයි වැලිකඩට යවන්නේ කෙනෙක්ව. එහෙමනම් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් මේ ප්‍රශ්නේ අතට අරගෙන ආණ්ඩුව පැත්තෙන් මේ සඳහා අධිකරණයට බලපෑමක් කළා මාව හිරේ යැවීමේ සූදානමද මේ තියෙන්නේ. මාව හිරේ යවන්න අවශ්‍යතාවය තියෙන කීප දෙනෙක් ඉන්න බව මම දන්නවා. ඒක අලුත් දෙයක් නොවෙයි. නමුත් යම් කිසි විදිහකින් ඉදිරියේදී මාව හිරේ ගියොත් මේ ප්‍රකාශය අනුව මගේ අතේ තියෙනවා මේ පුවත්පත් නිවේදනය මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මහින්ද අමරවීර ඇමතිවරයා ඒකේ රාජ්‍ය අනුග්‍රහය තුළ කටයුතු කළ කෙනෙක් කියලා. එහෙම නැත්නම් රජයේ බලපෑමක් තුළ සිදුවෙච්ච දෙයක් කියලා මට කියන්න පෙනෙන හිතෙනවා සැකයක් ඇති වෙනවා ප්‍රධාන වශයෙන්ම මෙවැනි ප්‍රකාශ කිරීම තුළ. ඒක නිසා අපි මේ කාරණා සම්බන්ධයෙන් කතා කරන විට මූලික වශයෙන්ම අද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ට තර්ජනය කරනවා. CID එකට අරගෙන යනවා. ඒ වගේම සිරභාරයට ගන්නවා. අපේ ගම්පහ සංවිධායකවරයාගේ ස්වාමියා පෞගේ සිකුරාදා පෑලියවුඩ පොලිසියට එන්න කියලා කට උත්තරයක් අරගෙන එහෙම්මම අරගෙන ගිහිල්ලා දැම්මා මාර සිර ගෙදෙට්ට. එතකොට එන්න කිව්වේ ප්‍රකාශයක් ගන්න. දැන් මේවා පිටිපස්සේ බලපුවාම කවුද ඉන්නේ? ආණ්ඩුවේ ඇමතිවරු මේවා පිටිපස්සේ ඉන්නවා. පොලිසියට මේ පිළිබඳව කතා කරලා මේ විදිහේ බලපෑම් කරන. දැන් ඊයේ බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික් නායක ගුණවර්ධන මහත්මයා ඒ ගුණවර්ධන මහත්මයාට CID එන්න කියලා CID ඊයේ ප්‍රකාශයක් ගත්තා. එයාවට විරුද්ධව CID අපෙන් ආණ්ඩුවට ගිහිල්ලා ඉන්න මන්ත්‍රීවරයෙක් කරපු ලිපියක් අනුව ක්‍රියා කරලා තිබෙනවා. ඒ වගේම සමහර බොහෝ සංවිධායකවරුන්ට කියනවා දෙකෙන් එකක් බේර ගන්න. මොකද්ද කරෙන්න ඕනේ? අපි එක්ක එකතු වෙනවද? එහෙම නැත්නම් ওই කියන විදිහට CID යන්න වෙනවද? එහෙම නැත්නම් රිමාන්ඩ් එකට යන්න වෙනවද? හිරබාරයට යන්න වෙනවද? දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපි කතා කරන විට මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්නම් ඒ වගේම පොලිසිය මේ විදිහේ විශේෂයෙන් පක්ෂ මූලස්ථානයට එදා දයසිරි ජයසේකර මන්ත්‍රීවරයාට යන්න නොදීම එය කොතෙක් දුරට උසාවියට අධිකරණය කරන අපහාසයක්ද කියන එක මම මෙහිදී පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. ඒත් එක්කම මම කියන්නට ඕනේ මේ තිබෙන කරුණු කාරණා අතරේ දැන් මේ පුවත්පතක තියෙනවා විශේෂයෙන්ම හෙක්ටර් කොබ්බැකටුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ නේමාසිකාගාරය අමාත්‍යවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් සඳහා කුලියටදී රුපියල් කෝටියකට ආසන්න හිග කුලී මුදලක් අය කරගෙන නැතයි ජාතික විගණන කාර්යාලයේ නුත්කල අලුත්ම වාර්තාවක සඳහන් වෙනවායි කියලා. එතකොට කවුද මේ ඇමතිවරයා? කවුද මේ කටයුත්ත කරලා තිබෙන්නේ? මම සොයලා බැලුවා මේ කටයුත්ත කරලා තිබෙන්නේ අපෙන් ආණ්ඩුවට ගිය අද ඇමති ධූරයක් නැති හිටපු කෘෂිකර්ම ඇමතිවරේ. එතකොට මේවා පිළිබඳව ඉතාම පැහැදිලිව පරීක්ෂණ පැවැත්විය යුතුයි. මේදී විශේෂයෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවත් ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තිබෙන ආයතන තිබෙනවා. මේ ආයතන මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. වංචාව දූෂණය නාස්තිය පිළිබඳව කතා කරන එක මේ රටේ අලුත් දෙයක් නෙවෙයි.
ප්‍රධාන වශයෙන්ම මේ සිදුවෙන දේවල් පිළිබඳව මේ රටේ ජනතාව ඒ අයගේ හෘද සාක්ෂිය අනුව තීන්දුව తీරන ගණේවි ඒක නිසා රාජ්‍ය බලය පාවිච්චි කරලා පොලිසිය අනිවිදිහට පාවිච්චි කරලා අධිකරණය ක්‍රියාත්මක කරන්න දුන්න නියෝග ඒවා වළක්වලා පොලිසිය දාලා මේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ තිබෙන ගැටුම මේක උග්‍ර කරලා මේ පක්ෂය විනාශ කරන්න හදන පිරිස් පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වීම ඉතාම අවශ්‍යයි කියන එක ප්‍රකාශ කරමින් ඒ කුමන අභියෝග ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඒකරාශී කිරීමත් ඉදිරියේදී ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කිරීමත් අපි ස්ථීර වශයෙන්ම කරන බවත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා වශයෙන් ප්‍රධාන වශයෙන්ම අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කියන්නට ඕනේ ඒ සඳහා අපේ ජීවිතය කැප කරනවායි කියන එක මම මේ ගරු සභාවට ජනතාවට දැන ගැනීම සඳහා ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා ස්තුතියි බොහොම ස්තුතියි ඔව් ගරු ඇමතුමා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ මගේ නමත් සඳහන් වෙලා තිබුණයි කියලා කිව්ව මට මේ කතාව අහගෙන හිටියේ නැහැ නමුත් මේ මම නම් කිව්වේ නැහැ අංගොඩ හරි වැලිකඩ හරි යන්න ඕන කියන කතාවක් මම කිව්වේ නැහැ මේක මම දැක්කා ඒක කතා කීපයක් තියෙනවා මගෙන් ඕක ඇහුවා මම කිව්වා මේ ඒ මෙහෙම කතාවක් කතාවක් කරපු එකක් ගැන තමයි වෙන කියලා තියෙන්නේ මම නම් කියලා නැහැ කොතනකවත් අංගොඩ යන්න ඕන කට්ටිය අංගොඩ යයි ඒක ප්‍රශ්නයක් නැහැ කරපු ක්‍රියාවන් මම වැරද්දක් කළා නම් මගේ හැසිරීම අනුව තමයි ඒක තීන්දුව වෙන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි මම පැහැදිලිව කියන්න කැමතියි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තත්ත්වය පිළිබඳව මේ දිගින් දිගට මහා වේදනාවකින් කතා කරාට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහුගිය දවස්වල බාර දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකෙක්වත් නොවන කෙනෙකුට අපි කනගාටුවෙන් වුණත් මේ කියන්න ඕන මම එහෙම කතා කරන්නේ මම කවදාවත් මේ රටේ ඉන්න ජනාධිපතිවරයෙකුට මම අගෞරව කරලා කතා කරලත් නැහැ අපි එතුමත් එක්කත් වැඩ කරා මේ අපිටත් කනගාටු වෙන්නේ මේ මේ බාර දීම් සම්බන්ධව සහ ක්‍රියාත්මක වීම සම්බන්ධව ඒ වගේම තමයි දැන් දයාසිරි ජයසේකරගේ නඩුව සම්බන්ධව කිව්ව දයාසිරි ජයසේකර කාටද නඩු දාලා තිබුණේ කවුද දයාසිරි ජයසේකර අයින් කරේ අපි දයින් කරේ දයාසිරි ජයසේකර අයින් කරේ කවුද එතකොට දැන් ඊට පස්සේ උසාවියකට ගිහිල්ලා නඩු දාපු කට්ටියයි නඩුව විත්තිකාරයෝ පැමිණිලිකාරයෝගේ එකඟතාවය හෝ වෙන්න ඕනේ කරුණ ඉදිරිපත් කිරීමත් හෝ වෙන්න ඕනේ නියෝගයක් නිකුත් වුණා කියලා ඇවිල්ලා එහෙම බලහත්කාරයෙන් ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ අද නිල වශයෙන්ම මේ පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පත් වෙලා තියෙනවා නිවාස ශ්‍රීපාල සිල්ලා මහත්තයත් ඒ වගේම දුමින්ද සානායක මහත්තයත් පත් වෙලා තියෙනවා ඒක ඒ ඒ නීත්‍යානුකූලව ඒකට විරුද්ධ නම් ඒකට අධිකරණයට යන්න තිබුණා කිසිම අධිකරණයක් ඒක අභියෝගයට පත් කළා නැහැ ඒ වගේම අධිකරණය දීලා තියෙනවා තීන්දුවක් ඒ දෙදෙනාගේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්න කියලා ඒ කටයුතු වල බාධා කරන්න එපා කියලා එහෙම தත්ත්වයක් තුළ තමයි කණ්ඩායම් එකතු වෙලා ඇවිල්ලා ගෙනල්ලා සංවිධායකවරු 7-8 දිනක් මේ සංවිධායකයන් දීපු පිළිබඳව අපිට වෙනම කියන්න කාරණා තියෙනවා නමුත් මම ඒක කියන්න කාරණා ගන්නෑ කවුද මේවා ඉන්නේ කවු සංවිධායකවරු පත් කරේ කියලා 7-8 දිනකුත් එක්ක නිකන් කණ්ඩායමක් ගෙනල්ලා කෑ ගහලා අර දොර ගලවලා යන්න කතා කරා මේ පක්ෂයේ 100 මන්ත්‍රීවරු 140කට වැඩි ප්‍රමාණයක් එක්ක තමයි බාරගත්තේ අද වෙනකොට මේ පක්ෂය අත් වෙලා තියෙන ඉරණම දන්න රැස්වීම් වල ගිහලා 3-400ට කතා කරේ නැහැ අපි අපි දැක්කත් මහජනතාව ඉන්නේ කොතනද මන්ත්‍රීවරු ඉන්නේ කොතනද කියලා හොඳටම මේ රටේ ජනතාව දැනගත්තා ඒ නිසා මම කනගාටු වෙනවා මේ தත්ත්වය පිළිබඳව කතා කරන්න මම කතා කරන කාරණා පිළිබඳව මම අවශ්‍ය වෙලාවට එළිය කියන්න පුළුවන් දේවල් සහ පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ පක්ෂය විනාශ කරන්න මුල තමයි මේ කණ්ඩායම ආණ්ඩුවට යෑම එතන තමා මුල පක්ෂයේ විනය නීති කඩලා යන්න එපා කියලා මධ්‍යම කාර සභාව තීන්දුව අරගෙන තියෙද්දි මේගොල්ලෝ ආණ්ඩුවට ගිහිල්ලා හේත් වෙලා ඇමතිගම් අරගෙන එතනින් තමා මේ අර්බුදේ ජනාධිපති ඡන්දේ එනකොට මේගොල්ලෝ උත්සාහ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඔක්කොම ආණ්ඩුවට ගැට ගහන්න මේක තමා මේකේ තියෙන දේශපාලන කුමන්ත්‍රණය ඒක නිසා මේ බොරු කියන්න එපා තමුන්නාංශලා මේ මේ කියන දේවල් දැන් මේ කියනවා මේ මම කියලා නැහැයි කියලා දැන් මේ පත්‍රයේ මේ මේ කියලා තියෙන එක අමරවීර ඇමතිතුමා එහෙමනම් ඔබතුමා මේකට ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන මම මේ මේකක් කියලා නැහැයි කියලා
නමුත් නමුත් මේ පත්‍රයේ පැහැදිලිවම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. වැලිකඩින් තමයි මෛත්‍රී නවතින්නේ කියලා හිතන්. ඒක නිසා මම ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්නට ඕන. එහෙමනම් මේකට වෙනම ඩිබේට් එකක් දෙන්න මේ මම මේක තමයි මේක විවාදයක්. තවයි කතා කරන්න වෙනවා නම් මම ඒකට උත්තර දෙන්න වෙනවා. මෙයා මෙයත් එක්කෙනෙක් තමයි මෙයත් එක්කෙනෙක් තමයි ගම්පහ සංවිධායකවරියගේ මහත්යව රිමාන් භාරයට ගෙන යන්න පොලිසියට කතා කරලා ඒ කටයුත්ත කරපු එක්කෙනෙක් තමයි මෙයා. දැන් මේගොල්ල සුද්ධවන්තයෝ වෙන්න හදනවා. ඒ සංවිධායකවරුම CID එකට ගෙනේනවා රිමාන් කරනවා. දැන් මේ සන්නිකර කරන්නේ ආණ්ඩු බලය පාවිච්චි කරලා. ඒක කියන්නේ මේ මේ මම කතා කරපු එක. කියලා මේ මූලාසන මූලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි අද මේ විදුලි සංදේශ පනත ගැන කතා කරන්නේ. දැන් ඔබතුමා තමයි වරද්ද ගත්තේ. ඉතින් ඔබතුමා දැන් මොනාරද පක්ෂයක් ගැන කතා කරන්න දෙන්නේ. ඒකින්ද අපටත් දැන් කතා කරන්න දෙන්නේ. එතකොට දැන් මේ පක්ෂය විනාශ වුණේ අපි ආණ්ඩුවට යාම නිසා නෙමෙයි. 2015 දී අපේ විධායක සභාවේදී මහින්ද රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයා විදිහට යෝජනා කරලා අප්ප කාලා පක්ෂය පාවදලා යෑම තමයි මේ පක්ෂය විනාශ වෙන පළවෙනිම හේතුව. මුලින්ම පක්ෂකයා වේතුමා. ඉතින් ඒකින්ද අපි මේ වගේ තැන්වල මේවා කතා නොකළ යුතුයි. ඉතින් ඒකින්ද මේ පක්ෂ නායකත්වයේ වශයෙන් ඉඳලා ඒක කරගන්න බැරුව අන්තිමට ගෙදර ගිහලා දැන් මෙතන ගෙදර ගියාලා හරියන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ. හරි හරි අවසන් කරන්න එතුමා. ඔව් විවාදේ පටන් ගන්න වෙලාවත් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මේ ගරු S ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක එමත්තුමා කාලය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක දිගටම යනවා දැන් විවාදයක් වගේ. ඔව් එමත්තුමා. ඉන්න අපේ නම් කිව්වා නම් අපේ නම් කියලා කතා කරා නම් අපේ මේ මෙතන මේ විවාදය අද ගියේ වෙන එකක්. ඔබතුමා අවසර දුන්නා නම් ඒකට උත්තර දෙන්න අපිට අවසර තියෙන්න ඕනේ. ඒ වගේම අපි කැමති මේක මෙතන විසඳ ගන්නත් කතා කරලා මේ කරුණු ඉදිරිපත් කරන්න එළියෙත් අපි කියන්න කැමති. අපි කියන්නම් A to Z කියන්න අපේ ළඟ බොහෝ දේවල් තියෙනවා. මේ බොහොම හොඳට සුද්ධවන්තයෝ වගේ හැමෝම හොරුවේ කියලා කතා කරපු කට්ටියගේ හොරකම් ගැන කියන්නත් අපි ළඟ තියෙනවා. හරි හරි හරි. ඒක අපිට පැහැදිලිව තියෙන්න කියන්න පුළුවන්. අපි ඒව ඉදිරියේදී ඔබතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා. ඔරවේ තලමයි දාංග මුරිපිනරවර්ගලේ ඉන්ද්‍රිය දිනම් මික මුඛ්‍යමාක එනකේ 15 නිමිඩංගල් ගෞරව තලමයි දාංග ගියා යනවා ഇതു වෙලාව. ඔව් එතුමා දැන් මේ ඊට පස්සේ දැන් උත්තර දෙන්නත් අපි වෙලාව දෙන්න ඕනේ මේ එතුමා. මේ කලින් දුන්නනේ මම එතුමාට තමයි කලින් දුන්නේ ඊට පස්සේ මේ එන කෙටියෙන් අවසන් කරමු මේ එතුමා. ඔව්. මුලසනේ මන්ත්‍රීතුමනි දැන් මේ අපි මොනම ආකාරයකටවත් අධිකරණයේ තීන්දුව වලට පටහැනිව අධිකරණයට අභියෝග කරලා අපි කටයුතු කරන්නේ නැහැ. මේ නඩු තීන්දුව ලබා දීලා තිබෙන්නේ මෙතුමා 2023 අවුරුද්දේ දයසිරි ලේකම්තුමා අයින්කලාට පස්සේ එතුමා මෙතුමාට විරුද්ධව දාපු නඩුවකට තමයි තීන්දුව දීලා තියෙන්නේ. ඒ තීන්දුවේ පැහැදිලිවම තිබෙනවා මේ නඩු තීන්දුව ලබා දීමේදී එවකට තිබුණු තත්ත්වයන් සැලකිල්ලටගෙන තමයි මේ තීන්දුව ලබා දීලා තිබෙන්නේ කියලා. එතකොට දැන් මෙතුමාට මේ තීන්දුව ලබා දීලා තිබෙන්නේ මෙතුමා දැන් සභාපති නෙමෙයි. මෙතුමා ඉල්ලාස් වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා මේ නඩු තීන්දුව මොනම ආකාරයකටවත් වර්තමානයේ පරිපාලනයට මොනම ආකාරයකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒක අදාළ වෙනවා කියලා කියනවා නම් ගිහිල්ලා ඕන කෙනෙකුට ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා ප්‍රශ්න. හරි හරි එතකොට මේක විවාදය කරගත්තා නම් මම හිතන්නේ ඉවර කරන්න බෑ. ජනතුමා ඊට පස්සේ දැන් ඔබතුමාට දුන්නා නම් ඊට පස්සේ මේ ඊළඟත් අපිට වෙලාවක් දෙන්න අවශ්‍ය වෙනවා. දැන් ඩිබේට් එක පටන් අරන් තියෙන්නේ. නැ කලින් දුන්නනේ ඔබතුමාට. එහෙනම් මේක විවාදයක් කරන්න නැතුව ඉවර කරන්න මේ ජනතුතුමා. ඔව්. ඒක නිසා මම විශේෂයෙන් කියන්නට ඕන මේ කරපු ප්‍රකාශ මේ ඇමතිවරු දෙන්න සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කරන්නේ. මේගොල්ල ආණ්ඩුවට ගිහිල්ලා එපා කියද්දි එතන ඉඳලා ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ඇමතිකම් අරගෙන ඒ කරපු විනාශය තමයි මේ දිගටම වෙන්නේ. දැන් ඒගොල්ලේ කියනවා දයසිරි මහත්තයා ගැන. අවසන් කරන්න මේ ඕගොල්ලන් ගියා පක්ෂයේ අනුමැතියෙන්ද ගියේ? உங்களுடைய கட்சியினுடைய தலைவர்
இரா சம்பந்தனையா அவர்களுடைய மறைவுக்கு பிற்பாடு ஒரு கிழமை கடந்து நான் இந்த பாராளுமன்றத்துக்கு வருகை தந்திருக்கிறேன். ஆகவே முதலிலே நான் அவருக்கு பதவி பிரமாணம் செய்திருக்கின்ற கட்சியினுடைய දැන් මෙතුමා කියනවා මේ පක්ෂ විනාශ කරේ අපි කියලා. මන්ත්‍රීවරු 142ක් එක්ක මෙතුමා මේ පක්ෂය බාරගත්තේ. මන්ත්‍රීවරු දෙන්නට මේක අඩු කරා. ගම වට්ටෙත් නැති කර අවසානයේ පක්ෂය විකුණලා මේ පක්ෂය නැත්තට නැති කරලා දැම්මා. මේක පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අපි රැක ගන්න අපි උසාවිය යන්න උනා අපිට. අපි උසාවියෙන් තීන්දුව ගත්තා. අපි කවදාවත් අධිකරණ තීන්දුවලට පිටින් ගියේ නැහැ. හරි හරි අධිකරණ තීන්දුවලට පිටින් ගියේ නැහැ. මන්ත්‍රීතුමා කතා කරන්න මන්ත්‍රීතුමා.